තිරුවන් සරණයි සදහවර වාසනාවන්ත කාරුණික පිංවතුනි අද අපේ මේ භවනා වැඩසටහනේ හත්වන දවසයි අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ මූලික අවස්ථාවේන කමඨහන් දිනු කිරීමයි ඔබ මීට පෙර ධර්මදේශනාවලදී අහලා ඇති ආනාපාන සති භාවනාව ගැන අපි සඳහන් කරනකොට කාය සම්පස්සජ කියලා වචනයක් සඳහන් කරා එකෙන් අදහස් කරන්නේ මේ කය ස්පර්ශ කරනවා කියන එක ඒ තුලින් උපදිනවා කියන අදහස දැන් මෙතෙන්දී දිගටම අපි ආනාපාන සති භාවනාවදී හුස්ම ඉහළ පහළ ගැනීමත් අපේ ශරීරයත් එක්ක ඇතිවන ඒහා සමගාමීව ශරීරය තුල ඇතිවන දේත් දැක්කා. එතකොට කය තුල කමඨහනක් හැටියට දිනු කරා. එතකොට මේ මූලිකම අවස්ථාවේ ආනාපාන සති භාවනාව වඩන යෝගීකුගේ තියෙන මූලිකම කමඨහන් ටික ප්‍රධාන කමඨහනට අවතීර්ණ වෙනකොට අපි මුලින් හදාගන්න අවට පරිසරය හදාගන්න විදිය තමයි අපි මේ සිදු කරගෙන එන්නේ. තුර හුස්ම රැල්ලේ ස්වභාවය තේරුම් ගන්න නම් ඒ හුස්ම රැල්ලට හිත යොමු කරන්න සතිමත්කම මුලින් දිනු කරගන්නට ඕනේ. සතිය එකට එකතු කරගන්නට ඕනේ. එනිසාන්නේ ඒ සඳහායි අපි දැන් මේ සූදානම් වෙන්නේ. අද දවසේදීත් අපි හුස්ම රැල්ලේ මම හුස්ම ගන්නව මම හුස්ම පිට කරනවා කියන දේ වටහා ගන්න තවමත් පුළුවන්ද කියන එකයි අපි අද දවසේදීත් උත්සාහ කරන්නේ. එනිසා දැන් පහසුවෙන් තැම්පත් වෙලා තමන් ආසනයක නම් ඉන්නේ දෙපතුල පොළවේ ස්පර්ශ වෙන විදිහට තමන්ගේ අත් දෙක වම් අත්ල මත දකුණු අත්ල තබාගෙන එහෙම නැත්නම් දනහිස් දෙක මත තබාගෙන තමන්ට පහසු විදිහකින් තබා ගන්න ශරීර ඍජුව තබා ගැනීම ඉතාම වැදගත්. හැබැයි සැහැල්ලුවෙන් දැන් හිසත් ඍජුව තබාගෙන අපි මුලින්ම වාක්‍ය සජ්ජායනා කරත්‍ර ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ මේ භාවනාව නිවන් පිණිසම වේවා මාගේ මේ භාවනාව නිවන් පිණිසම වේවා මාගේ මේ භාවනාව නිවන් පිණිසම වේවා සිත සමාධිගත වේවා සමාධිගත වේවා සමාධිගත වේවා දැන් ඔබේ දෑත් සුදුසු පහසු විදිහකින් තැම්පත් කරගෙන අවට පරිසරයේ ඒ ශරීරයේ ස්පර්ශ වෙනවද ඈතින් ඇහෙනවද විදුලි පංකාවක් හෝ කුමක් හෝ ඒ අවට තියෙනවා නම් සමහරවිට ඔබට මා සමග මේ භාවනා කරනකොට පාරේ වාහන යනවා ඇහෙනවා මේ තමයි අපවට පරිසරයේ මේ මොහොතේ සිදුවෙන දේවල් ඔබ ඒ ගැන සතිමත්
දැන් ඔබ සමීපේම සිදු වෙන දේවල් යන්ට බාහිර වස්තුන් සමග ඔබේ ශරීරයත් එක්ක ස්පර්ශ වෙනකොට දැන් මොන වගේ දෙයක්ද ඇඟට දැනෙන්නේ අසුන්ගෙන ඉන්න ආසනයත් එක්ක ශරීරයේ කොයි කොටස්ද ස්පර්ශ වෙලා තියෙන්නේ කොළවත් එක්ක දෙපතුල ස්පර්ශ වෙලා තියෙනවා इवगे मे मुल शरीर तम हित यमुकर ये शरीर बाहिर वस्तु स्पर्शवे आकार दिहाट बलान पुलवा सतीत हिगति तदगति සමහරවිට භාවනාවට සුළු මොහොතකට පෙර වගේ ආහාර ගත්තනම් කුස තුල බරගතිය හුඟක් වේල පහින් ආහාර ගත්තනම් කුස තුල තියෙන සැහැල්ලුව කො හිස් ගතිය නැත්තම් බඩගින්න මේ වගේ මේ මොහොතේ තමන්ගේ ශරීරයට මොන වගේ දෙයක්ද දැනෙන්නේ සමහරට තමන්ගේ ඇඳුම් වල හිර ගතිය දැන් ඔබ ඔබේ ශාරීරියේ ස්වභාවය හිතින් දකිනවා සිතුවිලි වල ස්වභාවය කොහොමද මොන වගේ සිතුවිලිද දැන් එන්නේ අතීතයට අදාළ සිතුවිලි අනාගතයට අදාළ ඒවා ඔබ මෙහෙමෝත ඉඳගෙන මේ සිතුවිලි හඳුන ගන්නවා මේ අතීතයට අදාළයි මේ අනාගතයට අදාළයි මේ මොහොතේ මගේ සිත තියෙන්න ඕනේ මේ මොහොතේ සිදුවෙන දේ එකයි මම දැන් අත්දකින්න දේ තුලයි මගේ හිත දැන් තියෙන්න ඕනේ ඔබ හිත පුහුණු කරනවා වර්තමානයේ පවත්වා ගන්න මේ මොහොතේ පවත්වා ගන්න දැන් වෙන දේ දකින්න දැන් හුස්මට හිත යොමු කරන්න. මගේ කයත් හුස්මත් අතර තියෙන සම්බන්ධය. හුස්ම ගන්නකොට කය තුල ඇතිවන වෙනස. මේ හුස්ම කයි කොතෙන්ටද දැනෙන්නේ? කොතනද කය ස්පර්ශ කරන්නේ? කය කොතනින්ද මේ හටගන්නේ මොකද්ද ඇතිවෙන වෙනස ඔබේ ශරීරය තුළ ඒ හුස්මත් එක්ක වෙන දේ අත්දකින්නේ මෙහෙම බලන්නේ අපි හිත විසිරෙන එක අඩු කරගන්න. දැන් ඔබේ හිත ඊටාම සතිමත් වෙලා මේ මොහොත තමන්ගේ හුස්මත් ශරීරයත් එක්ක පවත්වාගෙන යනවා. අපි කලබල කරපු සිතුවිලි දිහා බලන් ඉඳලා අපි ඒ හිතුවිලි පාවෙන්න ඇරලා තමයි හුස්මටත් ශරීරයටත් හිත ගත්තේ. දැන් අපිට තව පහසුයි. අර කලබල සිත දැන් බොහෝ වෙලාවට සංසුන් වෙලා. හොඳට බලන්න.
තමන්ගේ හුස්ම ඉහළ ගන්නකොට පහළ ගන්නකොට ශරීරයත් එක්ක හැංගෙන්න දැනෙන්න දෙයි. උදරය පෙනහල්ල මේ ආශ්‍රිතව වෙන ක්‍රියාකාරකම් තියෙනවා. එතකොට ඒකේ හුස්ම ඉහළ ගැනීමෙත් පහළ ගැනීමෙත් තියෙන සබඳතාවයි ඔබ දැන්
දැන් අපි මෛත්‍රී භාවනාව වඩමු. ඔබ මෙතෙක් ඔබේ ශරීරයට හිත යොමු කරා, ඔබේ හුස්ම රැල්ලට හිත යොමු කරා, ඒ වගේම ඔබේ සිතුවිලි වලට සිත යොමු කරා. අපේ ගතත් සිතත් දියුණු කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මෙතෙන්දී අපි අද ඉඳගෙන ඒ අංශවලට හිත යොමු කරන්න පුරුදු වෙමු. දැන් මුලින් අපි බලමුකෝ මම මනසින් සුවපත් වෙමුවා කියන එක. මගේ මනස සුවපත් වෙන්න නම් මම හිත සතුටින් තියාගන්න නම් එහෙනම් මම සතුටින් ඉන්න කෙනෙක් නම් මගවත් භාවය ඇති කරගන්න මෙත් වඩනවා. උත්සාහ කරනවා. එහෙමනම් අපේ මනස ලෙඩ කරවන අසනීප කරවන කරුණු වලින් වැළකෙන්නට උත්සාහ කරන අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. එහෙම නැතු අපිට මම මනසින් සුවපත් වෙම්මා නැත්නම් මගේ සිතුපිලි යහපත් වෙම්මා කියලා හිතනකොට සිතුවිලි අයහපත් වෙන තැන් තේරුම් අරගෙන එයින් මම වැළකෙමි කියලා අදිස්ථානයක් ඇති කරගත්තොත් ඒ හැබැවින්ම අපි අපිටම කරගන්න මෛත්‍රියක් වෙනවා. එහෙනම් ඒකේ පළවෙනි අවස්ථාව තමයි අහං අවේරෝ හෝමි. මම වෛර වෛරී සිතුවිලි නැති කෙනෙක් වෙමුවා. මගේ හිතේ කිසි කෙනෙකුට වෛරයක් ඇති නොවේවා. මම වෛරී සහගත සිතුවිලි වලින් ඈත් වී සිටින කෙනෙක් වෙමුවා. හැබැයි තවම ඔබ වෛර කරන පුජ්‍යලයක් අරමුණු කරගෙන ඒ පුජ්‍යලයා නිදුක් වෙමුවා නිරෝගී වෙමුවා කියන මට්ටමට අපේ හිත තාම දියුණු කරගෙන නැහැ. එහෙම කරන්න ගියත් අපහසුයි. අපි තුල තව වෛරී සහගත සිතුවිලි වැඩි වෙලා මානසික අපහසුතාවකට අපි පත් වෙනවා. ඒ නිසා දැනට කරන්න තියෙන්නේ මගේ හිත දූෂණය වෙනවා වෛරී සහගත සිතුවිලි නිසා. ඒ නිසා මම ඒවැයින් නිදහස් වෙමි. මගේ සිතේ වෛරී සිතුවිලි කිසිම කෙනෙක් කෙරෙහි පහළ නොවේවා. මම අවෛරී කෙනෙක් වෙම්වා. අහං අවේරෝ හෝමි. ඒක ඔබට එදින දවල් කාලෙදී අනිත් වෙලාවට අහං අවේරෝ හෝමි කියලා මන්ත්‍රයක් හැටියට ජප කරලා හිතලා පාලියෙන් හිතලා ඔබට සිතනි. අද මෛත්‍රී භාවනාවේ අපි ඒ කොටස පමණයි අවධානය යොමු කරන්නේ. පොදු වී අපි මගේ පවුලේ උදවියත් නෑදෑයෝ අසල් වැසියෝ හිතමිතුරන් මේ හැම කෙනෙක්ම වෛරී සිතුවිලි වලින් තොර වූවෝම වෙත්වා කියලා අපි හිතමු. ඒ අයත් ඒ මානසික සුවය විඳිත්වා. ඒ වගේම අද අපේ හත්වෙනි දවස අද දවසේ අපේ හත්වෙනි අවුරුද්ද තුල අපේ ජීවිතයට සමීප වෙච්ච අවුරුදු හතක දරුවෙක් හැටියට අපි අවුරුද්දක් ඒ කාලයේ ගත කරනකොට පාසලේ ගුරුතුමීලා තව ගුරුවරු හිතමිතුරු අපිට උදව් උපකාර කරපු අය මේ හැම කෙනෙක්ම මගේ දෙමාපියන් ඇතුළු කොට ඇති. ඒ හැම කෙනෙක්ම ඒ වගේම ඔබ සමග අවුරුදු හතේදී සහෝදර සහෝදරියන් හිටියානම් සෙල්ලම් කරපුවා. ඒ හැම කෙනෙක්ම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. අවුරුදු හතේදී මට උදව් උපකාර කරපු මාව ආරක්ෂා කරපු දෙවිවරු පින් ලබත්වා. අදෘශ්‍යමාන බලවේග වලින් මා රැකගත් ඒ බල සම්පන්න බලවේගයන් මේ පින් අනුමෝදන් වෙලා ශක්තිමත් වෙත්වා.
මේ පරිලවගිය උදවිය පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම කෙනෙක්ම උතුම් වූ නිවන් සුවයෙන්ම සැනසීමටම පත් වෙත්වා. धम्मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो दंगपिमे सत्यक्रियाव करमु बुद्धानां जीवितास्स न सक्का केनचि अन्तरायो कातुं बुद्धानां छब्बन्नरांसीनां न सक्का केनचि अन्तरायो कातुं बुद्धानां द्वत्तिं स महापुरुषलक्खणानां न सक्का केनचि अन्तरायो कातुं බුද්ධානං අභිහට චතුන්නම් පච්චයානං නසක්කා කේනචි අන්තරායෝ කාතුන් ඉමේසං චතුන්නම් අච්චරියානං නසක්කා කේනචි අන්තරායෝ කාතුන් ඒතේන සච්ච වජ්ජේන අන්තරායෝ අසේසතෝ මාරාදයෝ විනස්සන්තු ජය සිද්ධි භවන්තුතේ ඔබ හැම කෙනෙකුටම තෙරුවන් සරණයි.